प्रवृत्ति वार्ताकरणे प्रमुख न्यूज फर्स्ट रात्रि हत सत्यांत प्रधान प्रवृत्ति प्रकाश समगिन मम रंदिक सपुआरक्षी मम चानदिसा नायक प्रथमेन सिरास्ताल मुतुराज विरट कसल बहर किरीमट बाधा लोरियकट गल मूल गसु अयकु अतनंगुवट प्रसन्न रणतुंग पोलिसियट अनतुरु अंगवाई ताइनवा तमाई पोलिस कारवाई तमा एदा गहन्न बेरुना ईलंग पारपे गहु बैक गहुवतेम अनेक अतर हरला गहन तते कटुगस्तुर तेक्वत कुणु कंदत नायामे अवधानमक एतै अनतुरु अंगवीमक අපද්‍රව්‍ය සමාදයෙන් මහජන ආරක්ෂක පනත මේවන විට බලාත්මකයි ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් අපද්‍රව්‍ය ඉවත් කිරීම එකතු කිරීම ප්‍රවාහනය තාවකාලිකව ගබඩා කිරීම සකස් කිරීම වෙන් කිරීම බැහැර කිරීම සහ මහා මාර්ගවල ඇති අපද්‍රව්‍ය නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අයත් කිසියම් අයකු අදාළ කාර්යයන් හි නිරත පුත්කලීකට හෝ දේපලවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන්ක්‍රමයකින් එම කාර්යයන් වැළැක්වීමට බාධා කිරීම ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් ගැසට් නිවේදනයට අනුව මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම ජනතාව ප්‍රකෝප කිරීම අන්පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමකට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධී වනවා රජි රණතුංග මහතාගේ ජන්මදින සැමරුම් උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද කළ ප්‍රකාශයක් මේ තංගියේ අර එල්ටීටීපට කඩේ ගිය ශිෂ්‍ය මාධ්‍ය ආයතනයේ ඊයේ පෙරේදා මාව හම්බ ගහනවා දකින්නයි මම දොම්පේ කසලේකට ගිහිල්ලා අපිට කඳුළු ගෑස් ගහලා ගෑස් ගහලා උස්ප ගන්න බැරි වෙලා ඉන්නකොට දොම්පේ මිනිස්සු හෙලවුන්නේ නැහැ ජනාධිපතිතුමා අපි තුන් මේ මිනිස්සුන් එක්ක හිටියා ඒක මම බයින් එකක් දදා පෙන්නනවා බයින්වා තමයි පොලිස් කාරයින්ද මම අපිට ගැහුවම අපි බැල්ලිවර කරන්න එදා ගහන්න බැරුණා ඊළඟ පාරම ගැහුවත්ම අනික අතට ඇරලා ගහන තත්ත්වයක් අපි හත්දෙනා බයින්වා තමයි පොලිස් කාරයින්ද මම අපිට ගැහුවම අපි බැල්ලිවර කරන්න එදා ගහන්න බැරුණා ඊළඟ පාරම ගැහුවත්ම අනික අතට ඇරලා ගහන තත්ත්වයක් අපි හත්දෙනා අද හරි මේ මැරිච්ච රජි රණතුංග මහත්තයාට සලකන්න මහින්ද මහත්තයා එනවා නම් ඒකෙත් අඩු ගානේ දැන් හරි අගේ ඇවිල්ලා තියෙනවා මේ රජි රණතුංග මහත්මයා කවුද කියන එක අනිත් එක මහින්ද මහත්මයා දන්නවා රණතුංග පෞලේ කවුරු හරි නැතුව එයාට දේශපාලනය කරන්න බෑ කියන එක ගම්ප විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කේ එක එක්කෙනාගේ දේශපාලන ක්‍රමවේදය වෙනස් මම නම් පක්ෂ දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි මම හැම වෙලේම රටේ දේශපාලනය කරන්න හරි පුද්ගලයොත් එක දේශපාලනය කරන්න කැමති ප්‍රසන්නගේ දේශපාලන ක්‍රම වෙනස් නමුත් තාත්තක දේශපාලන ක්‍රම ගුවාක් දුරට රුවන්ගේ දේශපාලන ක්‍රම වගේ විශේෂම පක්ෂ ආරක්ෂා කරගෙන පක්ෂ රැකගෙන පක්ෂ බෙදන්නේ කඩන්නේ නැතුව හිටපු කෙනෙක් තමයි අපේ තාත්තා ප්‍රසන්න මහත්තයා මම හිතන්නේ දැන් අර ඊයේ පෙරේද කිව්වනේ කතාවක් මේ කියපු කතාවල් වල හැටියට ඉතින් අපි අපි වෙනම ඇවිල්ලා කරන එක හොඳයි මොකද එයත් එක්ක ඒ ආවොත් අපි එයාගේ තත්ත්වයට වැටෙනවා ඉතින් හොඳම දේ තමයි අපි වෙනම ඇවිල්ලා තාත්තට ගෞරව කරන එක අපි ඊයේ පෙරේද සිද්ධ වෙච්ච සිදුවීම් වලදී දැක්ක තමයි හැසිරෙන විදිය ඉතින් ඒ පිළිබඳව අපි හැමෝම කනගාටු වෙනවා එයා මහජන නියෝජිතයෙක් විදිහට මීට වඩා හොඳ විදිහට හැසිරෙනවා නම් ගොඩක් හොඳයි කියලා විශ්වාස කරනවා प्रधान अमतिवरिया राज्य निल हरियु को अमत में मैं अस्त कर
එතුමාගේ වැරද්ද පෙන්වලා දුන්නාම එතුමා නොඑක් අවලාද සිරස රූපවාහිනී ආයතනයේ කිව්වා. ඒ වගේම එතුමා දැනගන්න ඕනේ සිරස කියන්නේ මාධ්‍යයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි රටේ ප්‍රජා වැඩසටහන් සඳහා විශේෂයෙන්ම ගම්මැද්ද අපි හැමෝම ගරු කරන වැඩසටහන ගම්මැද්ද වැඩසටහන හරහා සිරස කරන ක්‍රියාවලිය ගැන මම හිතන්නේ අද අපේ දේශපාලඥයන්ට කරන්න බැරි වැඩ කොටසක් කරනවා. ඉතින් එතුමා ඒ අඩුපාඩු පෙන්නලා දුන්නායින් පස්සේ එතුමාගේ වැරදි නිවැරදි කරගන්නවා මිසක් අනුන්ට දොස් කියන එක මම හිතන්නේ හරියන්නේ නැහැ. ගිය මහමැතිවරණයේ වෙලාවේ එතුමා ක්‍රියා කරේ පක්ෂය ජයග්‍රහණය කරවන්න නෙමෙයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු හොරකම් නොකරපු මේ හොඳ ජනතා නියෝජිතව පරාජය කරන්න එතුමා කටයුතු කරා. ඉතින් මමත් ඒ කෙනෙක්. මම හොරකම් කළා නෑ. හැබැයි ඒගොල්ලන්ගේ කණ්ඩායම ඉන්නේ කවුද කියලා මුළු රටේම මිනිස්සු දන්නවා. මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වැරදි තීන්දුවක් ගත්තා එවැනි පුද්ගලයෝ පත් කරන්න මම හිතන්නේ ඉදිරියේ වැරද්ද නිවැරදි කරන්න කටයුතු කරනවා. මාධ්‍යයට දොස් කියනවට වැඩිය එතුමා පිළිගන්න ඕනේ එතුමාගේ වැරද්ද. එතුමා රාජ්‍ය නිලධාරීන්ට කතා කරපු හැටි, ව්‍යාපාරිකයන්ට කතා කරපු හැටි, ඒවා තවත් ඉදිරියට මම හිතන්නේ බලධාරීන්ට දොස් කියනවා මිසක් අර අහිංසක ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට හැම ගහනවා, ගානවා, මරනවා අම්මගේ පදේ කියලා කතා කිරීම මම හිතන්නේ එතුමාගේ දේශපාලන බොළඳකම පෙන්වා දීමක් කියලා මම විශ්වාස කරනවා. අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක්ව තිබියදී මුතුරාජපෙලට කසල බැහැර කිරීමට ගිය රථයකට පහර දුන් බව කියන පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගැනුණා. අද දෙවන දිනටත් වත්තල බෝපිටිය නුගපේ ප්‍රදේශයේ වගුරු බිමට කොළඹ කුණු බැහැර කිරීමට පැමිණි ලොරිවලට ගමාසින් විසින් විරෝධය පළ කළා. ඊට ප්‍රදේශයේ ආගමික නායකින් කීප දෙනෙකුද එක්ව සිටියා. පිරිස අමාත්‍ය ජෝ නමරතුංග මහතා සමග සාකච්ඡා කිරීම සඳහා පිටව ගිය අතර කසල බැහැර කිරීම අකණ්ඩව සිදු වුණා. එහිදී කසල ලොරිවලට මාර්ගය අවහිර කරමින් ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ අමාත්‍ය ජෝ නමරතුංග මහතා සමග සාකච්ඡාවට ගිය පිරිස යලි පැමිණියා. හිතකර ප්‍රතිඵලයක් නැහැ. විකල්පයක් හඳුනා ගැනීම සඳහා නැවතුමයි ප්‍රාදේශීය ඇමතිවරුන් කීප දෙනෙකුයි ගියා. ඒක සාර්ථකත්වයට පත් වෙනවද කියලා හරියට කියන්න බෑ. සාකච්ඡාව සිදුවන අතරවාරයේදීද යලිත් ලොරි කිහිපයක් කසල බැහැර කිරීමට එම ස්ථානයට පැමිණියා. එහිදී යලිත් ජනතාව ඊට විරෝධය පළ කළා. මෙතන මුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව පිලිසකර කළ කොළොන්නාව වී අලවි මණ්ඩලයේ ගබඩා වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙවැනි විට කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ අවතැන් කඳවුරේ රැඳී සිටින පවුල් සංඛ්‍යාව 400කට අධිකයි. මිනිස් වාසියට සුදුසු වන පරිදි සකස් කර ඇති මෙම ගබඩා සංකීර්ණය තුළ මුල් අදිර යටතේ පවුල් 26කට නවාතැන් සැලසීමට නියමිතයි. දෙවැනි අදිර යටතේ තවත් පවුල් 50ක් වී ගබඩා සංකීර්ණය වෙත යොමු කරනු ඇත. පාසලේ ඉන්නා දැනට අවතැන් වෙච්ච පිරිසත් ඉන්නවා. ඊට අමතරව මේ අවදානම් කලාපයේ පිරිසත් සමහර දෙනෙක් ගිහින් තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩි පිරිසත් තමන්ගේ ඥාතීන් ගාවට, හිතවතුන් ගාවට ගිහිල්ලා තියෙනවා. අවදානම් කලාපයට තමයි මෙතන ලෑස්ති කරන්නේ. මූලික අදිරේදී පූර්ණ හානි වූ නිවාසවල හිමිකරුවන්ට ලක්සඳ නිවාස සංකීර්ණයෙන් නව නිවසක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර ඒ අනුව පවුල් 30ක් මෙවර විට පදිංචි වී තිබෙනවා. මේතරමුල්ල ඛේදවාචකයෙන් ආපදාවට ලක් වූ පවුල් වෙත ලබා දීම සඳහා එහි වෙන් කර ඇති ඉතිරි නිවාස ගණන 68ක්. මේ පිරිස ඉතා සුවිශේෂී අය. මොකද ඒ අයට අරන්ගෙන තියෙන එක ගමන් මල්ලක බඩු වගේ එහෙම පිළ බොහොම ඛේදවාචකයට මුහුණ දීපු අය. අනිත් අය වෙනස් සතුටින් මේ නිවාස වලට ආවත් මේ අයට දුක්බරව තමයි මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සහ
මානසික උපදේශන මේහින් අපි සකස් කරනවා එක පවුලට වඩා කුලී පවුල් ඉඳලා තියෙනවා ඒ පිළිබඳව පවුල් සමීක්ෂණය තවදුරටත් සිද්ධ කරලා අපිට කුලී කරුවන්ගේ ලේඛනයකුත් හදාගැනීම සිද්ධ වෙනවා දැනට අපි නිවෙස් හිමියාට නිවසට නිවසක් ලබා දීම සිද්ධ කරලා තියෙනවා පිටින් ආපු පිරිස් ඉන්නවා ඡන්ද ලේඛනය ලියාපදිංචි වෙලා නැතුව ඒ අතරතුර කාලේ ආපු පිරිස් ඉන්නවා ඡන්ද ලේඛනයේ තිබුණත් ඒ ප්‍රදේශයෙන් පිටත් වුණු පිරිස් ඉන්නවා ඒ ආකාරයට මේක විශ්ලේෂණය කරපුවාම ගොඩක් සංකීර්ණ එකක් නමුත් අපිට අයදුම්පත් කැඳවලා අපේ තොරතුරුත් එක ගලපලා තමයි ඉදිරි කටයුතු කරන්නේ කොළොන්නාව කසල කන්ද අවට අවදානම් කලාපයේ ඇති නිවාස සංඛ්‍යාව 201ක් ඒ එක් තාප්පේ ගාලා ගේට්ටුව දාලා තිනන එක බිල්ලිමයිලු බිල්ලිමයි නිවාසයි වෙනයි බඩු වදින දාදායි කුලියර දෙන සල්ලි එක සැරේම දෙන්නගෙන අපි පිටත් වෙනවා අවදානම් කලාපයේ ලේඛනයේ සකස් කිරීම කටයුතු සිද්ධ වෙනවා ඒක තව සුළු මොහොතකින් අවසන් වෙන නිමිතයි එසේ සකස් කරාට පස්සේ ඒ ලේඛනය අනුව අපි දැනුම් දීම කරනවා 50000 හරන් ඉවත් වෙන්න. එතකොට ඒ ඉවත් වෙන පිරිසට අපි රුපියල් 50000 ගන්න දීලා ඒ කට්ටියගේ බාන් ප්‍රවාහනය කරගන්න 10000ක් දීලා ඒ කට්ටිය එතනින් ඉවත් කරනවා. ඉවත් වෙන්න තැනක් නැති පිරිසට අපි රැකවරණේ සලසනවා. අපේ සුබසාධක මධ්‍යස්ථානය. අවදානම් කලාපයේ නිශ්චිතවම නම් කරලා තියෙන නිසා ඒ ප්‍රදේශයේ ඉන්න පිරිස හැර ඊතුරු පිරිස අපිට නිවෙස් වලට පිටත් කිරීමේ හැකියාව තියෙනවා. මේ අතර අදත් නායමිට ලක්කු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සිදු වුණා. මේ මිනිස්සුන්ගේ මැකී යන කැලල හැබැයි මේ මිනිස්සුන්ගේ හදවතේ තියෙන කැලල කවදාවත් මැකී යන්න බැහැ පොඩි කෙනාවක් දෙන්නේ අරගෙන දුවක් අරගෙන අපේ ගෙයින් පාරෙන් එහාන් පැත්තේ ගේ අයිනට තමයි මම ගියේ ඒ අයිනට වෙලා ඉන්නකොට මම දුව කිව්වා අම්මේ අපේ ගෙයින් පිටිපස්සේ තාප්පේ පතුරු පොඩ පොඩ ගැලිවිලා වැටෙනවා මම දුවනකොට අර අනිත් මිනිස්සුත් එක්ක මට අර දැක්ක නිසා අර යස්මත් එක කකුල් දෙක පටලගෙන මියත් එක්ක වැටුණා. මේකෙන් ගොඩක් ඉස්සරහින් එහෙන් තමයි වැටුනේ. වෙන කිසි නැත්තම් මාවත් යට වෙනවා පිටත් එක්කල මේ අතේ පය තුවාල තියෙන මේ පොඩි එක නයි කකුලේම තුවාල තියෙන දුවනකොට වැටිලා මේ තුවාල වෙච්ච පස්සවත් ඇරලා වැටුනේ ඊට පස්සේ මොකද වුනේ කියලා. කොහොම හරි ඔය ඔක්කොම වෙන්නේ විනාඩි 10ක් ගත වෙන කලින් සේරම මුළු පැත්තම ගල් කෙවල් ටික හදාගෙන නැත්නම් ඉවරයි. ඊට උනත් එදා උයාගත්ත බට්ටිකවත් ගන්න හම්බුන්නේ නැහැ. ගොඩක් අය ගෙවල් ඇතුලේ හිර වෙලා ඉන්න ඇති කියලා ඒ වෙලාවේ හිතන්නේ අපිට පිටිපස්සේ ගෙවල් වල අයට දුවා ගන්න ඇත්තටම කාලයක් මදි. අපි අර පාරේ අයිනෙම නිසා අපිට දුවා ගන්න පුළුවන්. මිනිස්සුන්ට අලුතෙන් ජීවිතේ පටන් ගන්නත් මෙවන විට වැඩ පිළිවෙල සක්‍රියාත්මක වෙනවා. ලක්සන්ද නිවාස සංකීර්ණය මේ මිනිස්සුන්ට ලැබුණු අලුත්ම නිවහන. මේ මිනිස්සු අද වෙන විට කොහොමද තමන්ගේ ජීවිතය ගත කරන්නේ? මේ කුණුකන්දර මුළු පවුලම යට වුණා. අපේ මුළු ගමම යට වෙලා තියෙන මේ කුණුකන්දර තමයි. අපිට මේ නිවාසයට ඇවිල්ලා තේන්නේ කුණුකන්දමයි. නිවසවල කුඩියට ඇවිල්ලා ඉන්නවා තාම තෙඟල හොයාගන්නේ නැහැ මාත්‍ය. අපිට මොකද්ද මාත්‍ය මේකෙන් වෙන්නේ? මේ කුණුකන්ද මෙතනින් නතර වෙයිද? කසල කළමනාකරණය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා අද අදහස් පළ කළා. පරිසර ඇමතිවරු ක්‍රියාත්මක නොවුණුින් දතවයි අන්තිමට ආරක්ෂක ලේකම්වරයාට කිව්වේ මේක බලපං කියලා කුණු ටික යවන හැටි ක්‍රමයක්. මෙයා එක් කළා. කසල බැහැර කිරීමේදී මතුකරන විරෝධය පිළිබඳව එස්.වී. දිසානායක මහතා දක්වූ අදහස් මේ. කොන ඔය සියලුම දෙනා මේ මූලිකත්වයෙන් තමයි ඔය කරදියාන ඔය මී තොටමුල්ල ඔය සියලුම තැන්වලට ඔය කොළොන්නාවේ ඔය හැම තැනටම ඔය කුණු දාන්න සැලසුම් කරලා කුණු දැම්මේ. ඒ වගේම ඔය සොම්පේ කසල කොම්පොස් කරලා ඒකෙන් ඉදිරි උපදලා ඔය යන ඒ ව්‍යාපෘතිය ඔය හිටපු මහ ඇමති ඔය රණතුංග මහතාගේ හිම නායකත්වෙන් තමයි ඔය වැඩ සේරම පටන් ගත්තේ. මට තේරෙන්නේ මේ ලැජ්ජා නැතුව මේක කොහොමද මෙයා කරන්නේ කියලා. මොකද ඇත්තටම මේ මිනිස්සු මේ උත්සාහ කරන්නේ මේ අසූචි කඳු ගොඩ අගන මේ කොළඹ පුරා මේ කුඩු කිසිම තැනකට
ගෙනියන්න දෙන්නේ නැතුව කොළඹ සම්පූර්ණයෙන්ම කුණු ගොඩක් බවට පත් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න දෙන්නේ නැතුව මේ මේක එකම මේ මහා විශාල අසුචි කන්දක් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේක ගිනි තියලා මිනිස්සු අවුස්සලා හාමුදුරුවෝලා අවුස්සලා පූජකතුමාලා අවුස්සලා මේ කරන වැඩේ ඉතාම කැපයි. වාසුදේව නානායක්කාර කියනකොට රජයේ අනියම් මිනිමරු මක් මේ කරලා තියෙන්නේ කියලා තියෙන මිනිමරුම කරලා තියෙන කවුද? එන එක කරලා තියෙන කොට අපේ රටපත්. ඒක කියන්නේ එයා තමයි එදා මතුවෙච්ච විරෝධතා පහකට ගන්න නැතු කිල්ලවල මීතර මුල්ලට ඔය කඳු ගොඩ හිව්වේ. ඉතින් එන එක ඒකත් කියන්න ඕන. දැන් විමර්ශන. රෝගී තත්වයන්ට අමතර පීඩාවන් රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විඳින්නට සිදු ඇති බව මොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර මහතා සහ රජයේ නිලධාරීන් පිරිසක් හමුවේ ඊයේ පස්වරුවේ කියා පැවැ හලාවත මහ රෝහලේදී. භෞතික සහමානව සම්පත් හිඟය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමේදී හලාවත මහ රෝහලේ පාලනාධිකාරිය ගැටළු රැසකට මුහුණ දී සිටින බව විමර්ශන ඉක්ුත් සෙනසුරාදා අනාවරණය කළා. පළාත් සභා ක්‍රමය ස්ථාපිත වීමෙන් පසු 2011 වසර දක්වාම වයඹ පළාත් සභාවේ පාලනය යටතේ පැවති හලාවත මූලික රෝහල මහ රෝහලක් බවට පත්වන්නේ 2011 වසරේදී මධ්‍යම රජයේ පාලනය යටතට පවරා ගැනීමත් සමගයි. එතැන් සිට ඉකුත් පෙබරවාරි මාසය දක්වාම හලාවත මහ රෝහල සඳහා ස්ථිර පදනමින් අධ්‍යක්ෂවරයෙකුපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ නැහැ. රෝහල සඳහා අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට විසඳුම් ලෙස රෝහලට සමීපෙන් පිහිටි පුද්ගලික ඉඩමක් මිලදී ගැනීමට ඉකුත් වසර 6ක් තිස්සේ උත්සාහ කෙරුණද ඇතැම් වගකිවුත්තන් එම මිලදී ගැනීම හරහා තම පුද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සාහ දැරීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා. මධ්‍යම රජයට පවරා ගන්නා විට මෙහි ක්‍රියාත්මක වූ වාට්ටු 20-18 දක්වා අඩුවන්නේ එක් වාට්ටු ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට සිදුවීම සහ තවත් ගොඩනැගිල්ලක් අබලන් වී ඇති බැවිනුයි. මේ දිනවල උද්ගත වී ඇති වසංගත රෝග හමුවේ මේ කරා නේවාසික ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන සැලකිය යුතු පිරිසක් ආපසු හරවා යැවෙනවා. ඊට විසඳුම් ලෙස තාවකාලික විකල්පයක් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර මහතා වෙතින් ඉදිරිපත් වුණා. අපේ හෝල් එක දෙමුද මේ ලක්කල මේක මේ ගෙනියද නැත්නම් ලොකු ප්‍රශ්නයක් නේ මේ බාන්න මේ බෙඩ් එක දෙන්න මේ දෙන්න හැමතැන මේකලා තියෙන බෙඩ්ස් තියෙනවා ඉමර්ජන්සි ලයිස් ටික දාලා ඒ අඩුපාඩුවත් එක්ක අපේ පෞද්ගලික වෙන මේ හරි තමන්නේ මේවා කරලා අපි මේ මේ தත්ත්වයේ අඩු වෙන ඒ කියන්නේ හරවත් දැන් ඉතිරින தත්ත්වයේ දවස ගානේ වැඩි වෙන தත්ත්වයේ දැන් මේකෙදී ගොඩක් ලෙඩ හැදෙනවා තව ඉන්න බෑනේ බලන මිනිසුන්ට දෙන්න. මන්ත්‍රීවරයා සහ ඊයේ මෙහි පැමිණි රජයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් වූ රෝහලට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් වෙනත් දුක් ගැනවිලිද ඉදිරිපත් කළා. විමර්ශන අනාවරණයෙන් පසු මාස 8ක් තිස්සේ නොතිබූ රෝහලේ නාමපුවරුව යලි සවි කර තිබෙනවා. මෙහි ශල්‍යාගාරයේ වැඩ කටයුතු ඇනහිට අදට දෙවසරක්. සිටස ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ රෝහලේ පවතින තත්ත්වය ගැන ප්‍රවෘත්ති පළ වුණාට පසු සෞඛ්‍ය අමාත්‍යාංශිනුත් මේ ගැන එමසීම් සිදු කරා. ඒ වගේම ප්‍රදේශයේ මන්ත්‍රීතුමා ඇතුළු රාජ්‍ය ආයතනවල පිරිසක් අද මේ රෝහලේ නිරීක්ෂණයකට සහභාගී වුණා. එහිදී මේ රෝහලේ පවතින උග්‍රතම අර්බුදය වන ඉඩපාඩු අධිකමට පිළියමක් වශයෙන් තාවකාලිකව නගරශාලාව අපිට වාට්ටුවක් හැටියට පාවිච්චි කරන්න දෙන්න පොරොන්දු වුණා. වැඩිදියුණු කිරීමේ අරමුණු ඇතිව මීට වසර 6කට පෙර රේකිය අමාත්‍යාංශයට පවරා ගැනුණු හලාවත මහ රෝහලේ භෞතික සහ මානව සම්පත් ඌනතා සපිරෙන්නේද? විමර්ශන අවධානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන ඓතිහාසික මහියංගන රජ මහ විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා සහභාගී වුණා. මහියංගන රජමහ විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරලෑවත්තේ ධම්මරක්කිත නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. ජනාධිපතිතුමා මහියංගන සුමන සමන් දේවාලයේ දේව පූජාවක් සඳහාද සහභාගී වුණා. අරන්තලාවේ භික්ෂු ඝාතන සිද්ධියේදී තුවාල ලබා ආබාධිතව වැඩ සිටින ආන්දා උල්පත බුද්ධසාර හිමියන්ට ජනාධිපතිතුමා වෑන් රථයක්ද පරිත්‍යාග කළා. බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ඇතුළු 7 දෙනෙකුට සඳුදා අධිකරණ ඉදිරියේ පෙනී සිටින්නේ දන්වා නොතේසේ නිකුත් කර තිබෙනවා. කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් රණවක මහතා එම නියෝගය නිකුත් කළා.
බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණරච්චි වොල්ලස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රේශාන්ත කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති වරුන් වන සුමන විවියෙන් රණවීර සහ ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකුට මෙලෙස නොතීසිනිකුත් කර තිබෙනවා මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණේ අදාළ සියලු දෙනාගේ නිවෙස්වලටම ගොස් නොතීසි බහර දෙන ලෙසයි අධිකරණ නියෝගයක් ක්‍රියාවට නැංවීම අවහිර කිරීම කරදියානට පැමිණි ලොරි ආපසු හරවා යවීම කසල බහැර කිරීමට බාධා කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනා පිරිසට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවනවා. මේතර මුල්ල කසල කඳ කඩා වැටීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලටගත් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 28 වෙනිදා දක්වා කොළඹ කසල මෙට්‍රික් ටොන් 350ක් කරදියානට බහැර කිරීමට අවසර දෙමින් ඉකුත් 17 වෙනිදා නියෝගයක් දී තිබූ පසුබිමක ඔවුන් එලෙස හැසිර ඇතැයි පිළියන්දල පොලිසිය අධිකරණයට කරුණු දැක්වුවා. පසුගිය බදාදා ඕරුගොඩවත්ත රේගු අංගනයේදී පරීක්ෂා කරනු බහලුම් දෙක පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසනවා. පසුගිය 19 වනදා බහලුම් දෙකක් ඕරුගොඩවත්ත රේගු අංගනයේදී පරීක්ෂා කෙරුණා. ඒ මෙරට විදේශිකින්ට අයත් භාණ්ඩ රැගෙන එන බව පවසා වෙනත් වෙළඳ භාණ්ඩ ගෙනවිත් ඇති බවට ලද තොරතුරකට අනුවයි. 2017 පෙබරවාරි මාස 17 වනදා ඩුබායි සිට ගෙනවිත් තිබූ මෙම බහලුම් දෙකේ තිබී වොට් පහේ බල්බ 1,54,900ක්, ආමන් කිලෝ 1000ක්, ලයිටර් 5,15,000ක්, එනසාල් කිලෝ 6,000ක්, සපත්තු කූට්ටම් 3,000ක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනුණා. රුපියල් කෝටි 12කට ආසන්න වටිනාකමින් යුත් මෙම භාණ්ඩ තොගයේ හේතුවෙන් රේගුවට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 90ක් බව රේගු මාධ්‍යංශය පැවසුවා. දවසකට 10 ගණන් කන්ටේනර් එන කොළඹ වරාය සම්බන්ධර වරාය. මේකේ කන්ටේනර් කොහමද එළියට එන්නේ කියන එක ජනතාවට ලොකු ප්‍රශ්නයක්. අපි දැක්කා ප්‍රවෘත්ති වල DGC කස්ටම්ස් ඇවිල්ලා පරීක්ෂා කරනවා. कंटेनर देखाक एके केना मिलियन गाना वटिना बड़ू अविला दीना केला कंटेनर देखा दे मेरा टे देनी दवसरे ना कंटेनर प्रमाणे भाग्यक में एके अरे आकार रेगुला परीक्षण एक नेता रेगुला गांडों ना दास्तुआ ये ड्यूटी एका गाने नेतुआ इलिया टे पन्नने का සම්පූර්ණයෙන් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි රේගුවෙන්මයි. දැන් ඊයේ පෙන්නලා මිනිසුන්ට පෙන්වන්න හදන්නේ ශ්‍රී ලංකා රේගුවෙන් මේ අල්ලගත්තයි කියලා. කොයිද ඇල්ලුවේ? කාගේ ইনফরমේෂන් එකකින්ද මේක ඇල්ලුවේ? මේ පසුගිය සතියේ අහුමැති කන්ටේනර් දෙක පිළිබඳව තාමත් මේ ගැන පරීක්ෂණ පළවෙනි කන්ටේනර් පළවෙනි පවස්තනාවක් අපිට තොරතුරු ලැබුණා. තවත් කන්ටේනර්යක් නැවක වෙනවා කියලා. ඒ අවස්ථාවේදී එම කන්ටේනරය නැවුවේ යන්ත්‍ර ලවා නැවත ප්‍රතිඅපනයනය කිරීමේ සැලසුමක් තිබුණා. නමුත් එම සැලසුම නවතලා එම කන්ටේනරය පත්තඩම් කොටගෙන තමයි මේ කන්ටේනර් දෙකම එකම අවස්ථාවක අපි පරීක්ෂණ පවත්වන්න යෙදුනේ. ඒ අවස්ථාවේ අපිට දැනගන්න ලැබුණා මේක පෙරත් එන්නේ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ඇතුළු පිරිසක් කොළඹ කසල කරදියාන අංගණයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් නිහඬ විරෝධතාවක නිරත වුණා. කරතියනේ පිහිටි කසල බහැරකරන ස්ථානයේ පසුගිය 19 වෙනිදා පැමිණි රත යලි හරවා යවුනා. අද නිහඬ විරෝධතාව පැවතුනේ බොරුපන කරදියාන ප්‍රදේශයේදී. එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දොම්පේ කිරිඳිවැල මාලිකාවත්ත ප්‍රදේශයේ සංචාරය කළා. මේ අපේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා ඉදිරියේදී කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා අපිට පොරොන්දු වුණා මේ කුණු දොම්පෙට ගේන එක සුදුසු නෑ කියන එක තේරුම් අරගෙන ඒක නතර කරා කියන එක. මම ඉතා සතුටු වෙනවා අපේ දොම්පේ ජනතාව වෙනුවෙන් මේ කටයුත්ත සිදු කිරීම පිළිබඳව මේ අතර මහනුවර මහනගර සභා බල ප්‍රතිශ්වේ කසල බහැර කරන කටුකස්තොට තේකවත්ත කසල කන්ද නායාමේ අවධානමක් ඇතැයි අනතුරු අඟවා තිබෙනවා.
ඇත්තටම මෙතන මම බහනක තත්වයක් දැනටත් තියෙනවා. කටහන් වල තියෙනවා බෑවුම අධික ස්ථාන කීපයක්ම තියෙනවා මේ ආශ්‍රිතව. ඒ බෑවුම් වල නායයෑමට අවශ්‍ය සියලුම සාධක දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අධික වර්ෂාපතනයක් තියෙන දිනයක මේ නාය යන්න පුළුවන්. දකුණු බෑවුමේ ගඟ පැත්තට තියෙන බෑවුම නාය ගිහිලා ගඟට මේ අපද්‍රව්‍ය ගඩා හැලෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කියන්නේ පොල්ගොල්ල ජලාශයට මේ අපද්‍රව්‍ය මුදා හැරෙනවා. ඒ මගින් උකුවෙල විදුලි බලාගාරයටත් එතනින් සුදු ගඟ හරහා රජරට ප්‍රදේශයටත් මේ අපද්‍රව්‍ය වල කිසියම් භයානක දෙයක් එහෙම නැත්නම් විස බීජයක් තිබුණොත් ඒ සියලු දේවල් රජරට පුරා පැතිරලා යන්න රජරට පුරා පැතිරෙන්න මේ හොඳ මර්මස්ථානයක් හොඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි සමහර විට. ඒක නිසා ඒ ගැන විශේෂ අවධානයක් වගකීතු ආයතනයේ සැලකිලිමත් වෙන්න ඕන. නිවාස හයිද කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වීරකැටියේ කුඩා විබුලි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වුණා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ 24 වන ගුණසමරුව නිමිත්තෙන් ක්‍රියාත්මක ගමින් ගමට දොරින් දොරට වැඩසටහන යටතේ ලක්ෂ 20ක වියදමින් ඉදි කළ ජල ටැංකිය මෙහිදී ජනසතු කෙරුණා. මෙමගින් පවුල් 325කට ජලය සැපේනවා. මිත්‍රවරුනි, පානීය ජලය ලබා දෙනවයි කියන එක රජයක වගකීමක්. රජයක යුතුයකමයි. මොනෑම් හෝ හේතුවකට පිරිසිදු පානීය ජලය පුරවැසියන්ට ලබා දෙන්නට රජයක් අපොහොසත් වෙනවා නම් ඒක සහමුලින්ම මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම. රජයක් හැටියට අපි බැඳිලා සිටිනවා ඔබලාගේ මානව අයිතිවාසිකම් තහවුරු කරන්න. මානව අයිතිවාසිකම් සුරක්ෂා කරන්න. මේ කාලේ මේ රටේ පිරිසිදු ජලය ඉල්ලලා උද්ඝෝෂණ සිද්ධ වුණා. මහජනතාව පාරට බැස්ස. ඒ මොනවටද? තමන්ගේ මානව අයිතිය ඉල්ලගෙන, තමන්ගේ ජීවත් වීමේ අයිතිය ඉල්ලමින්, තමන්ට පිරිසිදු පානීය ජලය ඉල්ලමින්. නමුත් අවසානයේ එදා ජනතාව තමන්ගේ මානව අයිතිය වෙනුවෙන් මහපාරට බහිනකොට ලැබුණු ප්‍රතිචාරය මොකද්ද? බෝම්බ, වෙඩි ප්‍රහාර, ගුටි බැට, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. මෙවර ෆොක්සෙල් සුපර් ක්‍රොස් තරගාවලියේ මෝඩරතන් ශේෂූරතාව අශාන් සිල්වා දිනාගත්තා. එහි යතුරු පැදියන් ශේෂූරතාව දිනාගත්තේ ඉෂාන් දසනායක. මේ පිළිබඳව සවිස්තර තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. සෞදි අරාබියේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මව් සෙනෙහසක තරම් කියාපාන නිදර්ශන පෙළත් සමගින් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.